कहा पीलीबंद अपीट संपूर्ण तृप्त विमक ने कहा किलो एक रुपया हायदा हट गिपू अवस्था बुद्धि बुना दंग यम प्रमाण के मिलाडू विमक्ति बना अभी बलापुर मेके अश्वन अमु कहा मेट्रिक हट हट दाह लंकावे अवश्यतावे कहा कुडु टोन हायदास पंसियत हद्दास पंसियत अदर प्रमाण लंकावट कहा गई ने पास से रुपया हायदा हट इतर गया काम हार दहा पंद हट यानो किलो एक रुपया देदा हट देन ग्राम सीएक रुपया देसी हट देन मम मगे अमात्यं से मेडपिल लेवा खदल दिल तीनो इधरी काले दी मेरठे निष्पादन के ගොවියගෙන් මෙට්‍රික් ටන් 20000ක් අපි මිලට අරගෙන තහමිල පාලනය කරන්න වැඩි වුණොත් ලෝකේ තියෙන ධනවතුන් හොරා කාපු විදිය මොකද්ද කියලා හොයන්න මොකද්ද බෙට්ටියක් තියෙනවා නමුත් තෙල් සංස්ථාවෙත් එහෙම එකක් හදන්න. එතකොට ඇමතිතුමාද සභාපතිතුමාද නිලධාරීන්ද කියන කාරණේ හොයා ගන්න පුළුවන්. මිල සූත්‍ර තිබුණා. දැන් සාමාන්‍ය සංගවනවා එකතු කිරීම හිඟතාවයේ තියෙනවා සමානයි මිල වැඩි කරනවා කියන තමයි ඔබතුමාලගේ සූත්‍ර හැමදේට. පිටිවේ හොයවා තෙල් හොයවා එහෙම. මේ ඉහළ පාලයාම තුල වාසිය ලැබෙන්න පුළුවන් වර්තමානයේ ඔබේ ආණ්ඩුවේ මිල සූත්‍රයේ මොකද්ද ඔබතුමාවතා නිර්මාණය කළේ. දෙන මිල හැගියා කැතිකර මිල වැඩි කිරීම කියන කාරණය අපේ විශේෂයට අදාළ නැහැ. පාරිභෝගිකයට සාධාරණ කිටු වෙන්න ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි මිල සූත්‍රයේ පසුගිය ආණ්ඩුව පාවිච්චි කරපු අනිත් එක මිල ස්ථායි කරන අරමුදල. වඩාත් ගැළපෙන්නේ මිල සූත්‍රයේ නොව මිල ස්ථායි කරන අරමුදල. බලශක්ති අර්බුදයේ විසඳීමේ අමාත්‍ය අනුකමිටුවේ අනුමත කරලා ලබන සඳුදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරන්න නියමිතයි. මම අද හොඳයි නේ ඉක්මනට ඇහුවා. අනේ ඒ වගේ හොඳට ඊළඟ එකත් අහන්න. අම්මා මම ඔබතුමා කියන විදිහට දැන් හදේ. මිට ඔබතුමා ඊයේ කිව්වා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ තෙල් ටැංකිය 100ම දුන්නා කියලා ඉන්දියාවට. ඔබ නිදාතට කරුණා පාවිච්චි කරලා ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම अभियोग बिल ලබන වෘත්තීය අරගල කෙරෙහි සංවේදීව සාකච්ඡා මාර්ගෙන් විසඳුමක් ලබා ගත යුතුව තිබෙන ජීඑල්පීඩී සමිතිතුමා මේ සභාවේ ප්‍රතිඥාවක් දුන්නා අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වෙලා මුදල් අමාත්‍යංශයට කතා කරලා මේ සියල්ලක්ම ඉෂ්ට සිද්ධ කරනවායි කියලා කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් 2020 වර්ෂයේ පාසල් දින 210න් පාසල් පැවැත්වීමට හැකිවේ දින 65ක් පමණි අභියෝග මැද 2020 වර්ෂයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේද අපසු උසස් පෙළද පැවැත්වූ අතර අපසු සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වුවේ 2020 සියකේ මාර්තු මාසදී සෞන්දර්ය විෂය හැර සෙසු විෂයන්වල ප්‍රතිඵල පසුගිය දා නිකුත් කරන ලදී. මාර්ගත අධ්‍යාපනයේ යෙදුණු අතරෙහි සාර්ථකත්වයේ තීර 40ක් පමණ වේ. ඒ අනුව මේ වන විට සියලු විදුහල්පතිවරු, ගුරුවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට අවශ්‍ය පහසුකම් සපයා එන්නත්කරණය නිම කර ඇති අතර තොරතුරු අනුව ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය 255000ක් එන්නත් දෙකම ලබා දී අවසන් කළා තිබෙනවා. මේ සමස්ත පිරිසෙන් 87%ක් වැටුප් විෂමතා ගැටලුවට ඇමති අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඇති සූදානම ගැන අමාත්‍යංශ ලේකම් විසින් මුත්‍රි සමිති දැනුවත් කර ඇති අතර 2022 මුදල් වර්ෂයට අදාළ අයවැය මගින් ඒ සඳහා ප්‍රකාශයක් සිදු කරනු ඇත. නොවැම්බර් මාසදී පැවැත්වීමට කලින් නියම කර තිබූ පහේ ශිෂ්‍යත්ව විභාගයේ හා අපොස උසස් පෙළ විභාගය යම් කාලයකට කලනම විෂය ආවරණයට විභාගයට සූදානම් වීමට දරුවන්ට කාලය ලබා දීමටත් අධ්‍යාපන අමාත්‍යංශ හා විභාග දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවකින් පසු නුදුරේදීම ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව ඇත. ඒක බොහෝ වෙලාවට ලබන වර්ෂයේ මුල් භාගයේ වෙන්න පුළුවන්. පණක් කෙටුම්පත් පිළිගැන්වීම මුදල් ලැබුතුමා. ඔව්. අරු කතානායකතුමනි. වාදා කරන්න එපා. බල එතුමාට ඒක ඉදිරිපත් කරන්න අරින්න. පොයින්ට් ඔෆ් ඕඩර් එක ගන්න ඊට පස්සේ. 2022 වර්ෂයේ සඳහා විසර්ජන පණත කෙටුම්පත් මම වාදා කරන්න එපා. දෙවෙනිවර කීම කවදාද? 60 දිනේ.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.